ටෙලිවිෂන් නාලිකා වෙනුවෙන් අපි ගුවන්තුලින් කතා කරපු අපි මිත්‍ර වෙනුවෙන් තමයි මේ ගීතය ගායනා කරන්නේ. සමන්ද සිල්වා මහත්මයාට උපහාර ගීය. Right. පුතේ සිත පිරුණා හදසෙනෙ හස බැඳුනා සිත පිරුණා හදසෙනෙ හස බැඳුනා කාටද සෙනෙහස බැඳිලා තියෙන්නේ කොළඹ ටෙලිවිෂන් නාලිකාවට හතරස්වර සරාන්ත අද පුංචි ඔනෙල් පුතා ඉන්නවා රනිල් ඉන්නවා අපේ කීබෝඩ් ගයන් මල්ලිත් ඉන්නවා වැඩි ලස්සන යනවා පීතෙන ඔබේ දෙස නැවේ රන්රුවක් වගේ ඇතින් ඔබේ රුවමැවේ ඒ ආදරේ දැනීම හද සූසුසුන් නිවේ වාසනාව බාවෙලා ගියා නියරේ පිය නග මැණිකේ ඔබ දුර එන දැක වෙහසනිවි සිත පිරුණා හදසෙනෙ හස බැඳුනා සිත පිරුණා හදසෙනෙ හස බැඳුනා රයිට් මාගිතන ඇති මොකද එතුමා කර ඉල්ලීමක් කරේ මම දිගින් දිගටම සින්දු කනේ තේරුම් ගන්න ඔයිට ගලු මම මේ ගීතේ ගායනා කරා නමුත් සින්දුවක් කියන්න කියව ගමන් අර රනිල් මල්ලි වා පොඩි කාලේ ගුණදාස අපේ කපුගේ මහත්මයාට ආදරය කරා වගේ මම ආදරය කරේ සමන්නායට නින්දා ඉතින් සමන්නායගේ සින්දුව තමයි කියවෙන්නේ කියවෙන්නේ නීරේ පේනගලා තමයි අනිත් සින්දු ප්‍රසංග වේදිකාවල් වලට ගියාම තමයි ගියනත් ඕකම තමයි ගියා රයිට් අපි ආයෙත් වැඩේට බහිමු පුතේ කොහොමද හොඳයි දැන් මේ මාමල නැන්දලා කතා කරන පුදුමාකාර සතුටක් දැනවනේ තාත්තා අසංග කටාරුනේ නම් බලන් ඇති නේද දැන්? ඔව්. කලම්බ ටෙලිවිෂන් අස්සන්න වෙන කටාර ප්‍රදේශයට. කටාර දේශයට. ඈ? තාත්තා මොනවද කියන්න තියෙන්නේ? තාත්තා කියන්නේ දිගටම බලන් ඉන්න වැඩසටහන කියලා නේ. කියන්න බලන් අයියේ. තාත්තේ දිගටම වැඩසටහන බලන් ඉන්න මං තව ටිකක් වෙලා ඉන්නවා කියලා කියන්න. තාත්තා දිගටම වැඩසටහන බලන් ඉන්න මං දිගටම ඉන්නවා. අන්නයි. තාත්තාගේ සම්තෝෂ තාත්තා කොට සෙට් එකක් ගත්තා. පුතා ඉන්නේ කියලා ලස්සන ටීවී එක වාඩි වෙලා ඈ අම්මා ඇවිල්ලා ඉන්නවාද ඔයාට සෙවණක් වෙන්න රයිට් හොඳයි අපිට දැන් මොකද්ද තියෙන්නේ ගායන මල්ලි මොකද්ද තියෙන්නේ මල්සරා තියෙන හොඳයි අපි පුංචි පුතාගේ ගීතයක් තියෙන්නේ එහෙනම් අපි ගායනා කරමු මේකත් රෝණ බැද්දගේ මහත්මයාගේ නේද ඔව් රයිට් රෝණ බැද්දගේ මහත්මයාගේ ගීත තමයි ලස්සන ගීතය ඉත බෙන්ද
ලස්සනට කියුවා. ඕක දැන් මේ දැන් අපි හිතුවුන් දන්නේ නැහැ නේ මේ කොද්දන්න මේ සින්දුවට මග නතරුනේ කියලා. නෑ ඇත්තටම මේ මගේ ඉල්ලීමකට තමයි පුතා කියන්න ගත්තේ මේ ගීතය. මේක අපි ෂෙඩියුල් කරන් හිටපු ගීතයක් නෙවෙයි. අම්මා දැන් ඇවිල්ලා YouTube එකට ගිහිල්ලා රෝණ බද්දගේ මාත්මයාගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා ඒක සර්ච් කළා. එහෙම තමයි දැන් මේ හොයාගෙන මේ ගීතය ගායනා කරේ. ඇත්තම දක්ෂයෙක් මං හිතන්නේ පුතා ඔබ ගීත ගායනා කරන්න මිපිදිච්ච දරුවෙක් මං හිතන්නේ එච්චරයි අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරගන්න නැතුව මේ ගමන ලස්සනට යන්න ඔබට හොඳ අනාගතයක් තියෙනවා මොකද මේ දැන් හිතලා මේ දැන් ගීත ගායනා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා මතක ශක්තියක් තියෙනවා හොඳයි අපේ රනිල් සහෝදරයා වේදිකාවේ සංගීත ප්‍රසංග තියෙන පහුගිය දවස්වල අවුරුදු මාස නම් දිගට හරහා ෂෝ තිබුණා නේ තාම ටුවර් එකක් ගියාද නැද්ද නෑ තාම යන්නම් හරි මේකෙන් පස්සේ යන්න පුළුවන් වෙයි කියලා මම දැඩි විශ්වාසයක් තිබෙනවා මට දැඩි විශ්වාසයක් තිබෙනවා අනිවාර්යයෙන්ම කතා කරයි ඔබට කපුගේ මාත් දැන් ගීතයක් ගායනා කරන්න එන්න රණිල් කියලා දැන් ඒ හින්දා දුරකතන අංකෙ පොඩ්ඩක් දෙන්න පුළුවන්ද කියන්න පුළුවන් කියන්න දුරකතන දෙකක් තියෙනවා එකක් 0.72යි 523යි 70.54 තවරක් කියන්න 0.72යි 523යි 70.54 right හරි ඒ ඇති ඒක වැඩ කරනවනේ නැත්තම් කමියුනිකේෂන් එක දෙවෙනි අංකයක් කොට්ටක් දෙමු මොකද ළඟදී ගත්තේ මම හිතන්නේ පොඩි මතකක් නැහැ නේද දැන් හිමිට අපි එන එක පස්සේ දෙමු දැන් අර නම්බරේ මතකයි පුතාට දුරකථන අංකයක් දෙන්න කියලා කිව්වොත් දෙන්න නම්බර එකක් තියෙනවා දයාංගිරි මහත්මිය සෞදෙන් කතා කරන අපි බලමු එතුමිය මොකද්ද කියන්නේ කියලා අයිබන් මහත්මිය දයාංගිරි මහත්මිය හෙලෝ අයිබන්ද හෙලෝ 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 කොහමද ඉන්න හොඳයි වැඩසටහන කොහමද අද අයිබන් ටීවී එකේ සද්දේ වැඩි වෙනවා තමයි අපි දෙන්න හරියට පැහැදිලි නැහැ හොඳයි මේ මම පොඩි ඉල්ලීමක් කරන්න ගත්තේ ඉල්ලන්නකෝ මොකක්ද ඔය ඉල්ලීම අපිට ඔබගෙන් ඕනේ සින්දුවක් අහන්න. අනේ දෙයියනේ මම දැන් කිව්වා විතරයිනේ. මම දැන් සින්දුවක් කිව්වා විතරයි. අපිට ඊට කලින් ඔබගෙන් ඕනේ. කොපීටිලා දැන් දැම්. ආ මේක එහෙම බලන්නකෝ අප්පා මොකද කරන්නේ? එන ඉරිදා බලන්න බැරිද? තරහ නැද? ඒ කියන්නේ හැම වෙලේම බලන මිනිස්සුන්ට එන වාදයක් වෙනවා. මම ළඟ ළඟ සින්දු කියන්න ගත්තා. මම ඔබට. ඒ අර පුතා අර පොඩි පුතාට දෙන්න පොඩ්ඩක්. ආ දෙන්න. ආ වෙන්න දුන්නා. හෙලෝ. හෙලෝ. හලෝ 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 ඔය පුතත් එක්ක කතා කරා මගේ වයස කීයද මගේ වයස අවුරුදු 9යි ටීවී එක බල බල තමයි අපේ ඉල්ලීම ඔබ ඉෂ්ට කරන දීට කලින් ටීවී එක සත් ඒ නෑ ඔයගෙන් තව සින්දුව බලාපොරොත්තු වෙනවා අපි ඔයාලට සුබ ගමනක් කියලා ප්‍රාර්ථනා කරනවා සුබ right bomb study bomb study අනේ අපි හිතුවොත් මේක දැනුවත් වෙන්න ඕනේ මෙතුමිය නෙමෙයි අපි මේ කියන්නේ අපිට කතා කරනකොට ටීවී එකේ සද්දේ අඩු කරලා කතා කරන්නේ නැත්නම් ඇත්තටම මේ කුවෙට් වල ඉඳන් කතා කරන වෙලාවම යනවා මේ අපිට ඇහෙනකොට ඉතින් ඒ හින්දා ටීවී එකේ සද්දේ අඩු කරන්න. එතකොට අපිට ඕක කතා කරනකොට ශනිකව අපිට ඒ දේ ඇහෙනවා. එතකොට අපි ගණිතු කරගෙන යන්න ලේසි. ගුවන් කාලය ඉතුරු කරගන්න අපිට හැකියාව තිබෙනවා. තවත් කෙනෙකුට අවස්ථාව ලැබෙනවා ඒකෙන් දුරගතන මුතුමක් අපේ මෙතනට ගන්න. right පුතේ ඇත්තටම ඔය වයස කීයද? අවුරුදු 9යි. කවද උපන්දිනේ කවද්ද කියන්නේ මතකයි? කියන්න බං. 2006 අප්‍රේල් 13. 2006 අප්‍රේල් 13. පරණ අවුරුද්ද හරි අලුත් පරණ අවුරුද්ද නේද ගොඩක් කලකට සෙට් වෙන්නේ 13. නේ? ඔයා බය වෙලා වගේ නේද ඉන්නේ මතක නැහැ නේද? නෑ නෑ මම බය වුණා වගේ හ්ම් කියලා කන් දුන්නා. ඒක නේ මතක නැහැ. එහෙම වුණාම තමයි ඒක හ්ම් වගේ දේවල් නැත්තම් ඔව් 13 කියලා ගෙලින් තහවුරු කරන්න ඔබට මතක නැහැ මරණ අවුරුදු දන්නේ අලුත් අවුරුදු දන්නේ කමන්නේ ඒ දේ දේවල් නොදත් ඔබ ගුණදාස කපු මහත්ම ගීත ගායනා කරන්න දන්නවා ඒ හින්දා ඔබ ගායනා කරන්න ලස්සන ගීතයක් මංගුලාවි පාර හොයා
සසරක් අසමින් යන ගමනේ මං මොලාව සමනලියක ගෙන පාර අසා ජීවිතේ කවමදාවත් මේ වැඩසටහන මතක වෙන එකක් නැති වෙන්නේ නේද? ආ. ඔයා ආපු මෙහෙම ආපු පළවෙනි මීට කලින් වැඩසටහනට ගියයි කියලා කිව්වා. කමන්නේ. අද ගොඩක් කෝල්ස් ආවා නේද? ආ. ගොඩාක් සතුටුයි නේද? ආ. රයිට්. එහෙනම් මේක ජීවිතේ සීල් එකක් බවට පත් වේවා කියලා මම ඔයාගෙන් ඉල්ලනවා. හැමදාම මේක මතකේ තියෙන්න ඕනේ කළඹ ටෙලිවිෂන් නාලිකාවට ගියා ගොඩාක් මාමලා නැන්දලා කතා කරා මෙමය කියලා. මොකද කියන්නේ තාපුඩි අර මොකද්ද කියන්නේ ජන කවියක් පැල් කවියක් කියන්න පුළුවන්. මොකක්ද කියන්නේ මේ මලේ මලේ මතකයි ඈ කියන රයිට් හරි කියන්න බාන්නේ නැහැ මයික් එක කියන්න රයිට්
අමතක වුණානේ ඈ සමහරක් ඒව සමහරක් වලට අමතක වෙනවා ඒ ගණන් ගන්න එපා මට ඔයාගෙන් ඕනේ තවත් පොඩි දෙයක් අර හින්දි සින්දුවක් කිව්වනේ මාත් එක්ක දැන් මේකප් රූම් එකේදී කිව්වනේ හින්දි සින්දුව වචන ටිකයි මතක හැබැයි ඒ ටික මතක ටික කියමුද ඈ මියුසික් චුට්ටක් දෙන්නද නෑ කමන්න මියුසික් නැතුව චුට්ටක් කියන්න හා පොඩකින් පුතේ සෞදි අරාබියෙන් අපත් සමග හිතවතේ කතා කරනවා රූපානි සද්ද අඩු කරලා කතා කරන්න ආයුබෝවන්ද හලෝ හලෝ බුද්ධික ඔව් හලෝ ඇයනවා හලෝ බුද්ධික මම සෞදි අරාබියේ හයිලලි කතා කරන්න කිව්ලසුනා නායක ආරයි මම උපන්නම හවුංගල්ල මම පරිද්දේලා ඉන්න කලුතර මම අර ප්‍රශ්න ටිකට උත්තර දුන්නේ නැහැ මම බලම්බු දෙවි ටීවී එක පටන් ගත්ත කාලේ ඉඳන් සම්බන්ධ වෙනවා මම මේ පොඩි පුතාට කියන්න මං කත්තේ පොඩි පුතා නම් ඇත්තටම පුතා මම පායල පොඩක් කතා කරු විනාඩි දෙකක් කියලා ඔයා ඇත්ත වශයෙන්ම ලස්සන වශයෙන්ම ඔයා කර කිල්ලු කියනවා හොඳයි හැබැයි ඔයා මතක තියාගන්න සින්දු කියන්න ගිහිල්ලා ඔයාගේ අධ්‍යාපනය නැති කරගන්න එපා සින්දු කියන අතරවාරේම ඒ අධ්‍යාපනයට මුල් තැන දෙන්න ඔයාගේ දෙමව්පිය ඔයාගේ සතුටු වෙනවා සින්දු කියන වගේම ඒ වගේම දෙමව්පියන්ගේ බලාපොරොත්තු තියෙන්නේ ඔයා අධ්‍යාපනයේ හොඳට හොඳපත් එකට එහෙම තමයි දෙමව්පියන්ගේ බලාපොරොත්තුව ඒ බලාපොරොත්තුව පොඩි පුතාට ඉෂ්ට කරන්න ඕනේ ඒක තමයි දෙමව්පියන්ගේ ඉෂ්ටකම තමයි ඔයාට දෙමව්පියන්ගේ තව තවත් ආශිර්වාදය ලැබෙන්නේ ඒ ආශිර්වාදය තමයි පොඩි පුතා අපට වටින්නේ දෙමව්පියන්ගේ ලැබෙන ආශිර්වාදය එක තමයි අපේ ජීවිත සාර්ථක වෙනවා වගේම දෙවියන්ගේ බැල්ම අපට ලැබෙන්නේ දෙවියන්ට අකීකරු වෙන්න එපා මොනම අවස්ථාවකවත් දෙවියන්ගේ හිත රිදවන්න වැඩි හිටියන්ගේ හිත රිදවන්න පුතා එපා හැමෝමත් එක්ක පොදින් ඉන්න මහා කාට කවුරු පුතාට මොනවද කිව්වොත් ඒවා ඉනාලෙන් ඉවසන්න ඒවට උත්තර දෙන්න යන්නේ බාද සමාජයේ තියෙන තත්ත්වය අනුව ඒ හින්දා මම පුතාට සුබ පතනවා හොඳ ගමනක් යන්න ඒ වගේම අධ්‍යාපනයේ දෙමව්පිය සතුටු කරගෙන දෙවියන්ගේ බුදුන්ගේ ආශිර්වාදය ලැබිලා පුතාට හොඳ ගමනක් යන්න කියලා ඉවරේලා මම ආශිර්වාද කරනවා බුද්ධික ඔයා ත්‍රිවිධ කාලේ නම්ම ගන්න කෙනෙක් ඔයා අපේ හිතවත් සහෝදරය යාළුවෙක් ගැනයි මේව දැක්කද මේ සොරියෙන් ඔයගෙදීම දැක්කද සැබෑවෙන් දැකලා නෑ ලංකාවට ආපු දවසට මම බලාපොරොත්තු වෙන ඉන්නවා කලම්බු ටෙලිවිෂන් නාටිකාවට ඇවිල්ලා අපේ සියලුම කට්ටියත් එක්ක සම්බන්ධ වෙලා කතා බහ කරලා යන්න මන්ට අවස්ථාව ලබා දුන්නට මේ ස්තුතියි මේ කියලා මම කලම්බු ටීවී නාටිකාවට සුබ ගමනක් ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි හොඳ දැනුවත් වෙන්න පුළුවන් දුරකථනතුමක් ලබා දුන්නා බොහොම වැදගත් දුරකථනතුමක් බොහොම වැදගත් විදිහට කතා කරා වැදගත් කරුණු රාශියක් තිබුණා අපිට කතා කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුණේ නැහැ එතුමගේ කතිකාව තුළ ඇත්තටම එතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ පුතා ගැන බොහොම ආදරයෙන් කැක්කුමෙන් කතා කරා හරි වටිනවා ඇත්තට ඔබතුමා සතුටු වෙන්න මේ පුත්‍ර රත්නේ මම මීට කලින් මම සඳහන් කරා අධ්‍යාපනයේ මුල් තැන දීලා තියෙනවා පන්ති හැමදාම 1 2 3 වෙනවා මොංගේ දෙමව්පියට මමත් කිව්ව එක දෙයක් තමයි අධ්‍යාපන කඩාකප්පල් කරගන්න එපා කලාව හින්දා කියලා. මොකද එහෙම වෙලා තියෙනවා අපි කාට කාට අපිටත් එහෙම වෙලා තියෙනවා සමහර තැන්වලදී. ඒ හින්දා මම හිතනවා ඒ දේ නොවේ කියලා. එහෙම නේද පුතේ? ඔව්. අම්මර තාත්තටයි යටහත් පාත් ඇති ආදර්ශමත් දරුවෙක් වෙනවා නේද? ඔව්. ඔව්. අම්මා බැන්නොත් තාත්තා බැන්නොත් ඒ ඕවදන් අහනව නේද? ඔව්. හ්ම්? අහනවා. වඩ කියෙන් දනවා. නෑ රයිට් හොඳයි රනිල් මල්ලි සන්තෝෂයි නේද ඔබගේ මං හිතන්නේ මේ මුල්ම රූපණ වැඩසටහනද නෑ දෙවෙනි වැඩසටහන දෙවෙනි වැඩසටහන රයිට් කොහොම හරි කමන්නේ අලුත් අධ්‍යක්ෂකම කරා මං හිතන්නේ මේ රටවල් වලට නම් පෙන්න පළවෙනි වැඩසටහන වේ යුතුමයි නේ ඔව් රටවල් 25 පාද මොකද බලන් ඉන්න මේ පොඩි පුතා අගේ කරන හැම කෙනාම ඔබ ගැනත් අගේ කරනවා ඒගොල්ලෝ වචනේ නොකියවට මොකද අපේ හිත ගතසිත කිලින්ම යොමු වෙන්නේ කුඩා දරුවෙක් තෝ කියන එක මම අලුතෙන් අමුතෙන් කියන්න දෙයක් නැහැ නේ වෙරළෙත් මාත්මගේ පොඩි 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 සින්දු කියලා චූට්ටක් කියන්න බලන්න මොකක් කරේ දෙන්න දැන් මේ අංකල් ලොන් කරලාද බලන්න සාදරයෙන් අපොඩක් වම අපිට පොඩි සාගරය බඳු වේදනාවෝ සුම්වෙලා යනවෝ ජීවිතය ගැන වන්දනාවක යන්ට අපි යනවෝ
මට මේතේදී මතක් වෙනවා ප්‍රවීණ ගීත රචක ශාන්ත දේශබන්දු මහත්මයාතුම ගීතේ රචනා කරේ සාගරේ බඳු වේදනාව මල් බබා මල් වෙනින් බැදි කුංචි දගකාරියේ පායන සඳ මේ හැම එකක්ම ලිව්වේ ශාන්ත දේශබන්දු හිටුවු රූපාන හිටපු දක්ෂ නිෂ්පාදකවරයෙක් අද ඔහු ගෙදරට වෙලා තමයි ඉන්නේ ඔබ ගොඩාක් අසරණලා ඉන්නේ නමුත් මේ රටේ තියෙන හැටිය තමයි ඒ වගේ කලාකරුවෝ දිහා බලන්නේ නැහැ ඉතින් එතුමාගේ මම වෙලාක වැඩසටහනට ගියනවා එතුමා ගීත කීපයක් දෙනවා දවාල පායන චන්ද්‍රයා මේ යව්වා මේ යව්වා ඔබට මතකයි මම අර ප්‍රවෘත්තියක් කිව්වා ඉස්සර ඒ ප්‍රවෘත්ති ටිකත් එතුමා තමයි ලිව්වේ ගීත ගණනාවක් දෙනවා කීයද කියලා මට කියන්න බෑ ඒ පුද්ගලයා වෙලාක මම ගෙනල්ලා ශාන්ත දේශබන්දු මහත්මයා ගෙනල්ලා උතර වාඩි කරලා එතුමා ගීත අනිවාර්යෙන්ම කියන්න කියවනවා අපි හිතුව දුන්න එතකොට තේරෙයි මේ 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 වයසට ගියත් මේ මහත්මයා කොච්චර හොඳ නිර්මාණ කරලා තියෙනවද ඇයි ඇයි මේවයි ආයතන මේ ශ්‍රී ලංකාවේ හරිතනක් ලැබෙන්නේ නොලැබෙන්නේ ඇයි කියන දේ අඩුම ගානේ ඉන්න වහලක් හරි හරියාකාර වහලක් හරි ලැබෙන්නේ නැත්තේ ඇයි කියලා ඔබට දුක හිතේ පුතේ මොකද දැන් කියන්නේ දැසමන් මලක් වගේ මේ මට කියන්නකෝ මේ මේ නේද කන් වල ඔබ දැන් සංගීතය ගැන හොඳට දන්න මිනිස්සේ හොඳ මේ මල්ලි කෙනෙක් එතකොට මේ මේ රෝණ බද්දගේ මහත්මයා ගීත ඇත්තටම ගායනා කරන්න අමාරු වෙන්නේ නේද ජනගී ආශ්‍රයෙන් එහෙම මේ 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 තනිකර ගමේ ගොඩේ සිද්ධිත් එක්ක නේද ජනගී සම්බන්ධ කරලා නේද අපේ සාර ධර්ම සදාචාරය සංස්කෘතිය රැගෙන විදිහට තමයි එතුමා ගීත ඔක්කොම නිර්මාණය කරලා තියෙන්නේ මේ වැනි කුඩා දරුවෙක් මයිකේ මට ෆිට් වෙලා තියෙන මේ වැනි කුඩා දරුවෙක් මේම රෝණ බද්දගේ මහත්මයාගේ ගීත ගායනා කරනකොට එතුමාට සාධාරණයක් කරනකොට ඔබ වැනි දක්ෂ කීබෝඩ් වාද්‍ය ශිල්පියෙකුට මොකක්ද දැනෙන්නේ ගොඩක් සතුටුයි අතර මේ දැන් එයාගේ සින්දු අර දෙන්නත් එක්කනේ කියන්නේ ගොඩක් කලින් බන්දුර විජේවිල මහත්මයා නේ දෙන්නනේ කියලා දැන් මම තනියෙන් කියන්නේ ඔව් එතන පොඩි වෙනසක් තියෙනවා එතකොට මේ අර එයාගේ නක්ෂගම විතර පේනවා අතර සතුටුයි ඔබ 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 මේ දවස්වල මොනවද කරන්නේ සංගීත කණ්ඩායම මේ දවස්වල වැඩ එහෙම සංගීත කණ්ඩායමක් එක්ක මෙහෙම ඉස්සර කරාට දැන් කරන්නේ මේ අපේ අසල් වැසි ස්ටුඩියෝ එක නේද කරගෙන යන්නේ ඔව් හැබැයි ස්ටුඩියෝ ස්ටුඩියෝ කරගෙන යනවා මේ නමතර මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් විතර ප්ලේ කරනවා දැන් මේ පුරා දරුවෝ දැක්කම පස්සේ ලොකු සතුටක් ඇති වෙනවා. හරි. බොහොම සතුටුයි. හොඳයි එමනම් අපි මේ ගීතයත් ගායනා කරමු. Elena
අලුත් සින්දුවකුත් කරා නේද? ඈ? ඒක චුට්ටක් මතකයිද? ඒක කවුද කරේ? සමීර සර්. සමීර සර් කරේ. ඒකේ අපිට පද පේලි දෙකක් විතර කියන්න පුළුවන් ද අපි හිත උතුනා. චුට්ටක් කියන්න පොඩ්ඩක්. මියුසික් ඕනේ වම් වඩල කියන්න මම. වටෙන ඩා බින්දුවේ කඳුළු මුතු අමුණා මගේ ලෝකය සරසවන්නට වෙහෙස දරනා මෞනි පියානනේ ජීවිතේ මුල් ගුරුවරුන් වී යනෙන මාවත හෙලිකලා නොනවතී මට අත්මලක් වී තව තවත් ඔව දන් පවා කඳුළු සංගවා ඔබ විඳින දුක් පුංචි හතවතටත් දනේ එයත් මට සවියක් ගෙනේ වැටෙන ඩා බිඳුවේ කඳුළු මුතු මගේ ලෝකය සරසවන්නට වෙහෙස දරනා මෞනි පියානනේ ඔව් නතර කරන්නේ කොහොමද බොහොම අමාරුයි මම නතර කරේ මට හිතුනේ හරි ලස්සන ගීතයක් මම හිතන්නේ ඔකේ විෂුවල් එකේම කරලා අපේ අකලංග ජයසිංහ මහත්මයාට මේ නාලිකා ප්‍රධානියට ගෙනලා දෙන්න එතුමා ඊට පස්සේ මේකට සාධාරණ දෙයක් කරයි හරිද පුතේ ඈ ඩක්කයි වට උදව් කරයි මේ channel එකේ තව චුට්ටක් පුතත් එක්ක අපි කතා කරන්න ඕනේ ඊට කලින් රණි අසංකම්රත්න අපේ හිතවත මොකද්ද ලියලා දුන්න සින්දු පොඩ්ඩක් ඒකෙත් පද කිහිපයක් කියන්න බලන්න මම ගන්න නව නිර්මාණයක් කතා කරන්න මේ නැත්තම් අය කට්ටියගේ අනුගේ ගීත ගෙමයි කියන්නේ කියලා නේ මෙහෙමයි ගීත දෙකක් මට ලියලා තියෙනවා මට එකක් පොඩි කොටසක් අපි නිකන් නිකන් නිකම්ම දැන් ටික කතාම අපි හදුවේ නැහැ දා ඒක වැඩ ටික දියම් ඇස් රිදෙන කල් උන්නත් එනකන් බලා ඔබ නේන බව නම් මම දන්නවා හරි එහෙම බලන් ඉඳලා තියෙනවා අනන්තවත් බලන් ඉඳලා තියෙනවා ඒ අනන්තවත් බලන් ඉඳලා තියෙන ගොඩක් අය නේද එහෙමත් නැහැ ඉතින් ඉස්කෝලේ යන කාලේ ඉඳලා ඉතින් බලාගෙන ඉන්නවා බලාගෙන ඉඳලා තියෙනවා මොකටද අර විරාණ සී පියාසලා පාසලේදී මේ යෝන් කුමරියන් පිළින් පිළලා නමුත් ඔය ආස කරන එක නාවේ නැද්ද තාම ආවෙලා ඉන්නවා ඇවිල්ලා ඉන්නවා හරි හොඳයි මොකද අපි අපි මත් නැගී ඉඳලා ඈ දුක හාදු දෙමු රයිට් හරි හොඳයි එමුනා දුක හාදු දෙන රයිට් ඒක පොඩි Thank you.
හාදු දෙනරේ සිතපත් කුලටම වෙලා යවන්නේ අගට විය විරහි හද ගිලන් වෙලා සමුගන්නවා මෙවැනි රත්තරන් දරුවෙක් අද අපි ඔබට දායාද කරා. මෙතනින් එහාට අරන් යන්න ඔබටයි තිබෙන්නේ මේ දරුවව. හරි දේ ඔබට සංගීත ප්‍රසංගයක් තිබෙනවා කලම්බ ටෙලිවිෂන් නාලිකාව අමතන්න ඔහුගේ අපි දුරකථන අංක ලබා දෙන්න. ඒ වගේම රනිල් මල්ලි බොහොම ස්තුති වැඩසටහන සහභාගී වුණාට. ඒ වගේම චාමර මල්ලි ඔබටත් බොහොම ස්තුති. දක්ෂ කීබෝඩ් වාද ශිල්පී අපේ ප්‍රධාන කැමරා අපේ ශිවලි මහත්මයාට නාලක මහත්මයාට ඒ වගේම සමුද්‍ර රමේෂ් දිලාන් මහේෂ් මේ ඔක්කොම දුන්නා මේ ගේම් එක ගයන් සහ විරාජ් ඇතුළේ ඉඳන් දුන්නා වැඩසටහන නියමිත එල කිරි වගේ කරු සභාපති සුජීව සිල්ලා මහත්මත් මතක් කරන ගමන් channel ප්‍රධාන නාලිකා channel එකේ අපේ ප්‍රධාන පෙළක් අකලංක සැටලයිට් කලාවේ පියා අකලංක ජයසිංහ මහත්මයාට අපි ස්තුති වෙන්න ඕනේ මේ වැඩසටහන ඔබ වෙනුවෙන් දායාද කිරීම පිළිබඳව පුංචි ඉල්ලීමක් තියෙනවා මගේ ඉල්ලීමක් මගේ මට හදවතට දැනෙච්ච දේ මට හිතෙනවා මේ පුංචි පුතාලව අර මුලින්ම කියපු ග්‍රේෂණානන්ද මහත්මයාගේ ගීතයෙන් මේ වැඩසටහන ඉවර කරන්නට රයිට් එහෙමනම් සිළු දිනාටම සුභ සතියක් වේවා ලබන සතියත් අපි හොඳ වැඩසටහනක් කරනවා ඔබ වෙනුවෙන් ජය වේවා අම්මා